வாசலா பாதரே நமிந்தி உரலா நோக்கி அம நோக்கி அம யன்னகியா பாதரே கீ கத்தா அது கொலுவெலா அது கொலுவெலா நோக்கி அம நோக்கி அம யன்னகியா ඉතිංවාල හැමෝටම මම හිතනවා ඔයාල වෙනද වගේම ගොඩක් හොඳින් ඒ වගේම පරිස්සමෙන් ඉන්නවැදි කියලා. ඔන්න අද මම ඔයාලතක ෂෙයා කරගන්නේ මෝනින් ස්ටඩි බ්ලොග් එකක්. ඉතින් මේකෙදි ඔයාල තම්මෙල් එකෙන් දැක්ක ටොපික් එකකම කතා කරන වගේම තව කීපයක් ගැන මම මගේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම රෑ වැඩ කරලා පොත් මේසේ අස්කරේ නැහැ නිදිමත හින්දා එහෙමම ඇඳට ඇවිල්ලා නිදාගත්තා. ඉතින් නැගිට්ට ගමම මං කළේ ඉස්සෙල්ලාම මගේ පොත් මේසේ අස්කරපු එක. බලන්නකෝ කාමරේ අස්පස් කරලා මේසෙම අස්පස් කරලා උදේ පාන්දරම පාඩම් වැඩ ටික පටන් ගන්නකොට අර අමුතු මොටිවේෂන් එකක් එනවා නේද? මම කාමරේ අස් කරලා ෆ්‍රෙෂ් වෙන්න කලින් එළියට ගිහිල්ලා මෝර්නින් වියු එක බැලුවා. මොකද මේ ටිකේම වැස්ස අද නම් ඒ වුණාට අවුව වැටිලා හරිම ලස්සනයි. එක දිගට වහිනකොටත් ඉතින් අපිට එපා වෙනවනේ. මයින්ඩ් එක රිලැක්ස් කරගන්න බිසි ලයිෆ් එකෙන් ඈත් වෙන්න අපිට තියෙන පුංචි ඉඩේ හැර අපි මේ විදිහට ඇවිදලා කරලා පරිසරයක හිටියා මේක ඇත්තටම මයින්ඩ් එක රිලැක්ස් වෙන ගොඩක් වටිනවා. ඊට පස්සේ මම මූණ සෝදලා උදේට කෑවා. කාලා ඊට පස්සේ මම මගේ වීක්ලි ප්ලෑන් එක අප්ඩේට් කරන්න ගත්තා. මම මේක ඔයාලත් එක්ක කලින් බ්ලොග් එකකදී ෂෙයා කරගත්තා මම කොහොමද මගේ වීක්ලි ප්ලෑන් එක හදන්නේ කියලා. ඉතින් ඒ වීක්ලි ප්ලෑන් එකේම තමයි මම මගේ ටු-ඩූ ලිස්ට් එකත් අප්ඩේට් කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා පාඩම් වැඩ ටික පටන් ගන්න කලින් මම වීක්ලි ප්ලෑන් එකේ මගේ ටු-ඩූ ලිස්ට් එක සහ මං අද දවසට තියාගන්න ගෝල්ස් ටික අප්ඩේට් කළා. පාඩම් කරද්දී අපිට ඕන වෙන පොත්පත් පෑන් පැන්සල් ඒ ඔක්කොම ළඟින් තියාගත්තාම ඒක ගොඩක් වටිනවා. කාලය ඉතුරු කරගන්න නැත්නම් අපිට සැරෙන් සැරේ බඩුමුට්ටු හොයන නැගිට නැගිට යන්න ඕනේ. එතකොට ඒක අපිට පාඩම් වැඩවලට බාධාවක් වෙනවා. ඊට පස්සේ දන්නම නැතුව ඔයා පාඩම් කරන්නේ නැතිව වෙන වෙන වැඩවලට ඔයාගේ අවධානය යොමු වෙලා එක්කව ෆෝන් එක ඔබනවා වෙන්න පුළුවන්, එක්කව ටීවී බලනවා වෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ පාඩම් කරද්දී අවශ්‍ය හැමදේම වතුර බෝතලේ ඉඳලා අවශ්‍ය හැමදේම ළඟින් තියාගන්න එක. ඒක ගොඩක්ම වටිනවා. ඔයාලගේ කාලය ඉතුරු කරගන්න සහ පාඩම් වැඩවලට ෆෝකස් එක දීලා වැඩ ටික එක දිගට කරගෙන යන්න. ඔන්න එහෙනම් උදේ වරුවේ මගේ පළවෙනි ස්ටඩි සෙෂන් එකට යමු. ඔයාලා දන්නවනේ මම මගේ පොත් හරිම ලස්සනට පිළිවෙලකට තියාගෙන ඉන්න කෙනෙක් කියලා. මේ තියෙන්නේ දැන් මම නෝට් එක ලියන පොතේ කවර් පේජ් එක. ඉතින් පෙරලනකොටම අමුතු මොටිවේෂන් එකක් ආවා මට මේ ලස්සන පොතේ ලස්සනට වැඩ ටික පිළිවෙලට කරන්න. එනං අපි යමු ටොපික් එකට. එක්කෙනෙක් මගෙන් අහලා තිබුණ යුනිවර්සිටි යන කෙනෙක් කොහොමද මම නෝට්ස් ලියන්නේ කියලා. ඉතින් මම ඔන්ලයින් කාලේ නම් නෝට්ස් ලියන්නේ සූම් එකේ මැඩම් කරන එක. මම රෙකෝඩින් දාගන්නවා, මම රෙකෝඩින් දාගන්නවා ලැප් එකේ. මැඩම් දෙනකල් ඉන්නේ නැහැ. හැම එකක්ම ඒ විදිහට රෙකෝඩ් කරලා මම වෙන වෙනම ෆයිල් වලට දාලා තියාගෙන ඉන්නවා. පස්සේ ඒවා අහනවා. එදා මහන්න ටයිම් නැති වුණත් මම හිමින් ඒවා අහනවා. ඒවා අහහා අර මැඩම් කටින් කියන දේවල් හැම දෙයක්ම වැදගත්ද නැද්දවත් මම බලන්නේ නැහැ. හැමදේම ලියනවා. පාඩම් කරනකොට තමයි මම බලන්නේ මොනවද වැදගත් කියලා. එතකොට තමයි මම හයිලයිට් කරගෙන වැදගත් දේවල් විතරක් පාඩම් කරන්නේ. එහෙම නැත්නම් මගේ නෝට් එකේ මැඩම් කටින් කියන හැමදේම, ලෙක්චරර් කටින් කියන හැමදේම
ඉන්කලඩ් වෙලා තියෙනවා. එතන මම නොදන්න මොනවා හරි තිබුණොත් මම කරන්නේ Google search කරලා හරි ChatGPT දාලා හරි ඒකට අවශ්‍ය උත්තරේ එතනම සටහන් කරගන්න එක. ඔන්න කතාවෙන් කතාව මගේ පළවෙනි ස්ටඩි සෙෂන් එක ඉවරලා මගේ බ්‍රේක් ටයිම් එක තමයි ආවේ. ඉතින් මේ බ්‍රේක් ටයිම් එකේදී මම හිතාගෙන ඉන්නේ මං අලුතෙන් ඔයිල් එකක් යූස් කරනවා. මේක මගේ බොයෆ්‍රෙන්ඩ් ගේ අම්මා තමයි හින්දලා මට ගෙනල්ලා දුන්නේ ඔළුවේ ගන්න කියලා. ඒක හර්බල්ස් ගොඩක් තියෙනවා. ඉතින් මම මීට කලින් හෙයා කෙයාර් රුටින් එකක් යූස් කරලා නැහැ. මම කොණ්ඩෙට දෙන්න පුළුවන් දසවද ඔක්කොම දීලා තියෙන්නේ. කලර් කරලා ස්ට්‍රේට් කරලා දෙතුන් පාරක්ම ස්ට්‍රේට් කරලා තියෙන. ඉතින් ඒ හින්දා කොණ්ඩෙ මගේ ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් මේ වැවෙන්නෙත් නැහැ කොණ්ඩෙ. ඉතින් මම හිතුවා මේ තෙල් එක යූස් කරලා හරි මගේ කොණ්ඩෙ වැවුන් නැති වුණත් වොලියුම් එක හරි වැඩි කරගෙන හෙල්ති කොණ්ඩයක් තියාගන්න ඕනේ කියලා. ඉතින් ඔන්න අද ඉඳලා මම අලුතෙන් හෙයා කෙයාර් රුටින් එකකුත් පටන් ගත්තා. ඉතින් තෙල් ගාලා හවස්සට නාන තමයි හිතාගෙන ඉන්නේ. ඔයාලට පේනවනේ මේ මගේ කොණ්ඩෙ තියෙන දැන් තියෙන විදිහ. ස්ට්‍රේට් කරපුවා වැවිලා, ඒ වගේම කලර් කරපු තැන් වලින් කොණ්ඩ පැලිලා. ඔන්න මම දැන් ඔයිල් එක ඇප්ලයි කරලා ඉන්නේ. හවසට තමයි නාගන්න ඕනේ. ඊට පස්සේ මම ටී එකකුත් හදාගෙන ඇවිල්ලා, ප්ලේන් ටී එකකුත් හදාගෙන ඇවිල්ලා මගේ දෙවනි ස්ටඩි සෙෂන් එක පටන් ගත්තා. එහෙනම් අපි ආයෙමත් යමු අපේ ටොපික් එකට. ඔන්න මං ඉස්සෙල්ලා කිව්වේ ඔන්ලයින් ලෙක්චර්ස් තියෙනකොට කොහොමද මම නෝට් එක ලියන්නේ කියලානේ. අපි දැන් කතා කරමු ෆිසිකල් ලෙක්චර්ස් තියෙනකොට කොහොමද මම නෝට් එක හදාගන්නේ කියලා. ඔයාලා දන්නවා ෆිසිකල් ලෙක්චර්ස් යනකොට රෙකෝඩින් නැහැනේ. අපිට සූම් එකේ වගේ රෙකෝඩින් බලන්න බෑ. ඉතින් මම ඒකට පොඩි ක්‍රමයක් පාවිච්චි කරනවා. මම සාමාන්‍ය ලෙක්චර්ස් වල පොලිමේ ඉස්සරහම තමයි ඉඳගන්නේ. පන්ති ඉස්සරහම ඉඳගන්න ලෙක්චර් හෝල් එකේ ඉඳගෙන මම මගේ ෆෝන් එකෙන් වොයිස් රෙකෝඩින් දාගන්න. හැම ෆෝන් එකකම තියෙනවා වොයිස් රෙකෝඩින් ඔප්ෂන් එක. ඉතින් මම වොයිස් රෙකෝඩින් දාගන්නවා. දාගෙන ලෙක්චර උගන්වනකොට ඒ බෝඩ් එකේ ලියන දේවල් මම කටුවට පොතක ලියා ගන්නවා. ඊට පස්සේ බෝඩිමට ඇවිල්ලා අර වොයිස් රෙකෝඩින් එකේ කියන දේවල් අහනවා. සමහර වෙලාවට ඇහෙන්නෙත් නැහැ. මොකද ෆෑන් වල සද්ද ඒවට මේවට ඇහෙන්නේ නැහැ. ඒ වුණාට කොහොම හරි මම ට්‍රයි කරනවා ලෙක්චර කටින් කියන හැම දෙයක්ම මගේ නෝට් එකට ඉන්ක්ලූඩ් කරගන්න. හිතනවා මගෙන් ඒ ප්‍රශ්නේ අහපු අයට උත්තරේ හම්බෙන්නේ නැති කියලා. ඔන්න ඔහොම තමයි මම නෝට් එක හදන්නේ. උදේම හෙයා එකට ඔයිල් ඇප්ලයි කරපු නිසා මම හවස් වෙන්න කලින් දවල් වරුවේ කන්න කලින් නාගත. මොකද මට ඊවිනිං ස්ටඩි සෙෂන් එක පටන් ගන්න නම් ෆ්‍රෙෂ් විදිහට ඉන්න ඕනි කියලා හිතුණා. ඉතින් මම නාලා ෆ්‍රෙෂ් වෙලා මගේ මෝර්නින් ස්ටඩි සෙෂන් එකේ ඊළඟ සෙෂන් එක පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්ලයින් උනත් ෆිසිකල් උනත් මම ලෙක්චර් රෙකෝඩින් කරලා කොහොමද මම මගේ නෝට් එක හදාගන්නේ කියලා මං ඔයාලත් එක්ක දැන් ෂෙයා කරගත්තනේ. මම කරන තව දෙයක් තියෙනවා. දැන් සමහර ලෙක්චරර්ස්ලා PDF ෂෙයා කරනවා. එතකොට මම ඒව ප්‍රින්ට් අවුට් අරගෙන ඒවට වෙන වෙනම ෆයිල් තියාගෙන ඒ ෆයිල් වලට දාලා තියාගන්නවා. ඒ අදාළ PDF ප්‍රින්ට් අවුට් ගත්ත ඒවා. එහෙම නැත්තම් සමහර ලෙක්චරර්ස්ලා PDF දෙන්නේ නැහැ. එතකොට මම කරන්නේ සීනියර්ස් ලගේ ලෙක්චර් නෝට්ස් හරි මොනවම හරි තියෙනවා නම් අමතර දේවල් ඒවා ප්‍රින්ට් අවුට් ගන්න එක. ඉතින් ඒකත් මම මගේ නෝට්ස් පිළිවෙලකට තියාගන්න යූස් කරන එක ටිප් එකක්. ඒ වගේම පේපර්සුත් මම මේ ෆයිල් වලට එකතු කරගන්න ප්‍රින්ට් අවුට් අරගෙන. ඉතින් ඔහොම තමයි මම පිළිවෙලකට මගේ වැඩ ටික කරගෙන යන්නේ. දැන් මගේ මෝර්නින් ස්ටඩි සෙෂන් එක ඉවරයි. ඉතින් දවල්ට කන්න කලින් මං හිතුවා මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. ඉතින් මං වෙනදා වගේම මම සුපුරුදු පරිදි අහන සබ්ලිමිනේ එකත් අහගෙන පොඩි මී ටයිම් එකක් ගත කරන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. සබ්ලිමිනේ එකක් විදිහට මම වැඩිපුරම අහන්න ආසයි යශෝදරා කවි. ඉතින් ඒකත් අහන ගමන් මම්මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න මැන්ඩලා බුක් එක කලර් කරන්න තමයි හදන්නේ.
යශෝදරා කවිය ගොඩාක් හිමින් යන්නේ මම ඉතින් ඒක චුට්ටක් ස්පීඩ් කරලා දැම්මේ මොකද වීඩියෝ එකට කොපිරයිට් වදී කියලා හිතුන නිසා. ඉතින් ওই විදිහට මම යශෝදරා කවිය අහන ගමන් මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගෙන ඊළඟ ස්ටඩි සෙෂන් එකට ලෑස්ති වෙන්න ඕනෙ හින්දා මැන්ඩලා බුක් එක කලර් කරනවා. ඉතින් මම වීඩියෝ එක චුට්ටක් ස්පීඩ් තමයි දැම්මේ මොකද කලර් කරන ඔක්කොම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැහැනේ. මම මුළු පේජ් එකම කලර් කරේ නැහැ. මොකද මේ වෙලාව මම තෝරගත්ත චූටි මී ටයිම් එකක් ගත කරන්නේ. ඉතින් ඒ නිසා මම පොතෙන් හරිම චුට්ටයි කලර් කරේ. ඉතුරු ටික පස්සේ මට මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ඕන වුණාම කලර් කරනවා කියලා හිතුවා. මම ගොඩක් මගේ ස්ට්‍රෙස් එක යවා ගන්න මයින්ඩ් එක රිලැක්ස් කරගන්න මේ පොත ඉස්සර යූස් කරා. නමුත් ළඟකදී මට මේක යූස් කරන්න ටයිම් එකක් තිබුණේ නැහැ. ඔන්න මම කලින් වීඩියෝ එකේත් ඔයාලට කිව්වා මැන්ඩලා බුක් එක වෙනුවෙන් මම ටයිම් එකක් වෙන් කරගන්නවා කියලා. ඉතින් හැමදාම මම ටයිම් එකක් මේ විදිහට ඒ පොත වෙනුවෙන් වෙන් කරගත්තා. ඊට පස්සේ මම දැන් ලෑස්ති වෙන්නේ දවල්ට කාලා මගේ ඊවනිං ස්ටඩි සෙෂන් එක පටන් ගන්න. ඊට කලින් මම බැලුවා මගේ ටුඩු ලිස්ට් එක ලිව්ව පොතේ මගේ වීක්ලි ප්ලෑන් එකේ මම කම්ප්ලීට් කරපු ටාස්ක් එක. ඒ ටාස්ක් එකට ඉස්සරහම මම ටික් එකක් දාගත්තා. එතකොට මම දන්නවා මම මේ ටාස්ක් එක කම්ප්ලීට් කරා කියලා. ඉතින් මේ දවස්වල ගොඩාක් හදිසිය ගොඩාක් කලබලෙමට වැඩ කරන්න අවශ්‍ය නැහැ. මොකද අපේ සෙමෙස්ටර් එක පටන් ගත්ත විතරයිනේ. ඉතින් දවසකට හරි චූටි ප්‍රමාණයක් තමයි මම වැඩ කරන්නේ. ඉතින් ඉස්සරහට මීට වඩා මගේ ටුඩු ලිස්ට් එකට දේවල් එකතු වෙයි. ඉතින් මේ වීක්ලි ප්ලෑන් එකේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඔයාලා මගේ channel එකට ගිහින් බලන්න. ඉතින් මේක ගොඩක් effective වීක්ලි ප්ලෑන් එකක්. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් මම ඔයාලව ආයෙමත් හම්බ වෙන්න එන්න. එතකල් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. පාඩම් වැඩි ටිකක් කරන්න. එහෙනම් මම ගිහින් එන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. මාව සබ්ස්ක්‍රයිබ් කරපු නැති යාළුවෝ ඉන්නා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මේ වගේ වටින වීඩියෝ බලන්න මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.